අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න යන්නේ සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි අභිලම්භ ප්‍රතික්‍රියා බලයේ බලපාන බව පෙන්වීම ඒ වගේම සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි ස්පර්ශ වන පෘෂ්ඨයන්ගේ ස්වභාවය ඒ කියන්නේ රළු සිනිඳු බව බලපාන බව පෙන්වීම ඒ වගේම තමයි සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි ස්පර්ශ වන පෘෂ්ඨයන්ගේ වර්ගඵලය බල නොපාන බව හරි අපි ඉස්සෙල්ලාම කතා කරමු සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි අභිලම්භ ප්‍රතික්‍රියා බලය බලපාන බව පෙන්වන පරීක්ෂණ හරි අපි මෙන්න මේ වගේ තිරස් මේසයක් මත අපි තියනවා කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තියෙන ලී කුට්ටියක් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තියෙන ලී කුට්ටියක් තියෙනවා එතන මේ ලී කුට්ටියේ බර පෘථුවේ ගුරුත්වාකර්ෂණයේ 10ක් වෙන හින්දා නිව්ටන් 10ක් විය යුතුයි එතකොට මෙයා මත මේ සිරස්ව ඉහළට ඇති වෙන්න ඕන මොන ලම්භ ප්‍රතික්‍රියා බලයක්ද අභිලම්භ ප්‍රතික්‍රියා බලයක් එයත් නිව්ටන් කීයක් වෙන්න ඕනද 10ක් වෙන්න ඕන හරිද මේ ලී කුට්ටියේ බර නිව්ටන් 10යි අභිලම්භ ප්‍රතික්‍රියා බලය ඇති වෙන්න ඕන නිව්ටන් 10ක් ඒක හැමෝම දන්නවා ඊට පස්සේ අපි මෙන්න මේ මේ වස්තුවට සම්බන්ධ කරනවා දුනුතරාදියා මේ වගේ දුනුතරාදියක් සම්බන්ධ කරලා මේ දුනුතරාදිය මත යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරනවා ඒ කියන්නේ බිඳුවේ ඉඳන් චුට්ට චුට්ට වැඩි කරනවා මේ දුනුතරාදිය මත යොදන බලය චුට්ට චුට්ට ක්‍රමක්‍රමයෙන් වැඩි කරනවා වැඩි කරනවා එක වෙලාවකදී මෙයා චලනය ආරම්භ කරනවානේ ආන්ගේ චලනය ආරම්භ වන මොහොතේදී දුනුතරාදි පාඨාංකය තමයි අපි ලබා ගන්නෙ ආන්ගේ දුනුතරාදි පාඨාංකය සීමාකාරී ඝර්ෂණ බලයට සමාන වෙනවා සීමාකාරී ඝර්ෂණ බලයට සමාන වෙනවා चलने आरंभ मुहूर्तेदी दुनुतरादि पाटांके चलने आरंभ मुहूर्तेदी दुनुतरादि पाटांके बलनवा एक सीमाकारी घर्षण बल सामान एक हेतु चलने आरंभ मुहूर्त की लकी वट ताम वस्तु मुखला नैद चलने विला नैन सा वस्तु निश्चल मे पैतर दीन बल मे पैतर दीन बलट सामान वेन्नोन योधन बल न्यूटन देखाई के तुनाई के योधन बल न्यूटन तुनाई न සීමාකාරී ඝර්ෂණ බලයත් නිව්ටන් කීයක් විය යුතුයිද 3ක් විය යුතුයි හරි නේද තිරස් මේසයක් මත කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තියෙන ලී කුට්ටියක් තියලා තියෙන ලී කුට්ටියේ බර නිව්ටන් 10යි අභිලම්භ ප්‍රතික්‍රියා බලය නිව්ටන් 10යි මේ විදිහට දුනුතරාදියක් සම්බන්ධ කරලා යොදන බලයේ ක්‍රමක්‍රමයෙන් වැඩි කරමින් චලනය ආරම්භ වන මොහොතේදී දුනුතරාදි පාඨාංකය ලබා ගන්න ආන්ගේ දුනුතරාදි පාඨාංකය සීමාකාරී ඝර්ෂණ බලයට සමානයි चलने आरंभ मुहूर्तेदी ताम चलने वेलानेत्रीन बले अनित्रीन बलेट सामन वेन्डो इतकोट दुनुतरादी पाठांके सीमाकारी घर्षण बलेट सामन वेन्डो इट पास वयमेसेड वय वस्तु ओहम तीयदीम इट उड़ीपुते तवत् किलोग्राम में काफ्तिया तवत् किलोग्राम में काफ्तिया किलोग्राम देखा ही योदन बाले क्रमाक्रमेण वैडिकरगने යොදන බලයේ ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන ගිහිල්ලා චලනයේ ආරම්භ වන මොහොතේදී දුනුතරාදි පාඨාංකය ලබා ගන්න. අපි හිතමු නිව්ටන් 6යි කියලා. චලනයේ ආරම්භ වන මොහොතේදී දුනුතරාදි පාඨාංකය. එහෙනම් පුතේ අනිත් පැත්තට තියෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලයෙන් සීමාකාරී ඝර්ෂණ බලයත් නිව්ටන් කීයක් විය යුතුද? 6ක් විය යුතුයි. ඊට පස්සේ අපි ඔන්න මේ තියෙන මේසය කිලෝ 2ක් ඔය විදිහට තියෙනවා. කිලෝ 1යි කිලෝ 2යි ඔන්න කිලෝ දෙකක් ඔය විදිහට තියෙනවා මේක උඩින් තවත් කිලෝවක් තියෙනවා එතන ඔක්කොම කිලෝ කීයද ඔක්කොම කිලෝ 3යි කිලෝ 3ක් කියන්නේ බර කීයද නිව්ටන් 30යි බර නිව්ටන් 30යි අභිලම්භ ප්‍රතික්‍රියා බලයත් නිව්ටන් කීයක් වෙන්න ඕනද අභිලම්භ ප්‍රතික්‍රියා බලයත් නිව්ටන් 30ක් වෙන්න ඕන ඊට පස්සේ අපි මේකට මොන තරාදියක් සම්බන්ධ කරලා දුනු තරාදියක් සම්බන්ධ කරලා යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරලා ඒකෙදිත් කරන්නේ චලනයේ ආරම්භ වන මොහොතේදී දුනුතරාදි පාඨාංකය ගන්නවා. අපි හිතමු නිව්ටන් 9යි කියලා. එතන අනිත් පැත්තට තියෙනවා මොන ඝර්ෂණ බලයක්ද? සීමාකාරී ඝර්ෂණ බලයක්. ඒකත් නිව්ටන් කීයද? 9ක් වෙනවා. එහෙනම් බලන්න දැන් පැහැදිලිව අභිලම්භ ප්‍රතික්‍රියා බලය නිව්ටන් 10යි.
සීමාකාරී ඝර්ෂණ බලය කීයද? නිව්ටන් 3යිනේ. අභිලම්බ ප්‍රතික්‍රියා බලය කීයද? අභිලම්බ ප්‍රතික්‍රියා බලය නිව්ටන් 20යිනේ. සීමාකාරී ඝර්ෂණ බලය කීයද? නිව්ටන් 6යිනේ. අභිලම්බ ප්‍රතික්‍රියා බලය කීයද? නිව්ටන් 30යිනේ. සීමාකාරී ඝර්ෂණ බලය කීයද? නිව්ටන් 9යිනේ. එහෙනම් දැන් මොකද්ද මේකෙන් පැහැදිලි වෙන්නේ? මොකද්ද අපි නිගමනය කරන්නේ? අභිලම්බ ප්‍රතික්‍රියා බලය මේ වැඩි වෙනකොට කවුරුත් වැඩි වෙනවා. සීමාකාරී ඝර්ෂණ බලයත් වැඩි වෙනවා කියලා තමයි නිගමනය කරන්න තියෙන්නේ. අභිලම්බ ප්‍රතික්‍රියා බලය වැඩි වෙනකොට සීමාකාරී ඝර්ෂණ බලයත් වැඩි වෙනවා කියලා තමයි නිගමනය කරන්න තියෙන්නේ. හරි. එහෙනම් දැන් අපිට නෝට් එකට ගන්න තියෙන්නේ. ආ මොකද්ද කියන්න බලන්න කතාව තව පාරක්. තිරස් මේසයක් උඩ කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තියෙන ලී කුට්ටියක් තියලා ඒකට සම්බන්ධ කරනවා දුනු තරහට. බර නිව්ටන් 10යි අභිලම්බ ප්‍රතික්‍රියා බලයත් නිව්ටන් 10යි. දුනු තරආදී මත යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන යනවා. චලනය ආරම්භ වන මොහොතේදී දුනු තරආදී පාඨාංකය ගන්න. නිව්ටන් 3යිනේ. ඒක සීමාකාරී ඝර්ෂණ බලයට සමානයි. ඊළඟට ඒක උඩින් තියන්න තවත් කිලෝ එක ලී කුට්ටියක්. එතකොට කිලෝ 2යි. කිලෝ 2ක් කියන්නේ බර නිව්ටන් 20යි. අභිලම්බ ප්‍රතික්‍රියා බලයත් 20යි. දුනු තරආදියක් සම්බන්ධ කරන්න යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරමින් චලනය ආරම්භ වන මොහොතේදී දුනු තරආදී පාඨාංකය ලබා ගන්න. ඒක සීමාකාරී ඝර්ෂණ බලයට සමානයි. තවත් ලී කුට්ටියක් තියන්න දැන් කිලෝ 3යි. කිලෝ 3ක් කියන්නේ නිව්ටන් 30යි. අභිලම්බ ප්‍රතික්‍රියා බලය නිව්ටන් 30යි. දුනු තරආදිය මත යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරමින් චලනය ආරම්භ වන මොහොතේදී දුනු තරආදී පාඨාංකය ගන්න. ඒක සීමාකාරී ඝර්ෂණ බලයට සමානයි. දැන් පැහැදිලි. අභිලම්බ ප්‍රතික්‍රියා බලය 10යි, සීමාකාරී ඝර්ෂණ බලය 3යි. අභිලම්බ ප්‍රතික්‍රියා බලය 20යි, සීමාකාරී ඝර්ෂණ බලය 6යි. අභිලම්බ ප්‍රතික්‍රියා බලය 30යි, සීමාකාරී ඝර්ෂණ බලය 9යි. මේකෙන් පැහැදිලි වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියා බලය වැඩි වෙනකොට සීමාකාරී ඝර්ෂණ බලයත් වැඩි වෙනවා කියලා පැහැදිලි වෙනවා. හරි. එහෙනම් අපි ලියමු. දැන් මම කතා තුනක් කියන්නම්. කතා තුනක් කියන්නා ඒ කතා තුනට අදාළ රූප තුනක් ටියුට් එකේ තියෙනවා. සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි අභිලම්බ ප්‍රතික්‍රියා බලය බල පාන බව පෙන්වා දීම. හරි. මේ රූප තුන අඳින්නකො. මේ රූපය, මේ රූපය, මේ රූපය. ඔයාලට පොඩි ප්‍රමාණයක් තමයි අඳින්න තියෙන්නේ. ඉක්මනින් අඳින්න. වැඩේ කරන්න බුරු කරන්න එපා. හරි. දැන් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක නවත්තලා මේ රූපේ ඇඳ ගන්න. වීඩියෝ එක නවත්තලා මේ රූපේ ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා රූප ටික ඇඳලා ඉවරනාට පස්සේ වීඩියෝ එකට එන්න. හරි. දැන් ඔය රූපේට පහලින් තව රූලක් දෙකක් අපි ලියාගෙන යන්. මොකද නැත්තම් එහා පිටු ඉඩ මදි වෙන්න බලයි ඒකයි. ලියන්නකෝ මේම. තිරස් මේසයක් මත මේවට 1 2 3 කියලා දාන්නකෝ අංක. 1 2 3 කියලා දාන්නකෝ. තිරස් මේසයක් මත එක රූපයේ පරිදි තිරස් මේසයක් මත එක රූපයේ පරිදි කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් ඇති කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් ඇති වස්තුවක් තබා දුනු තරාදියක් සවි කරන්න. ඒකනම් ලියන්න. ඔය පිටුවේම ලියන්න. එහා පිටුට තාම යන්න එපා. යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරමින් චලනය ආරම්භ වන මොහොතේදී දුනු තරාදි පාඨාංකය ලබා ගන්න.
චලනය ආරම්භ වන මොහොතේදී දුනුතරාදි පාඨාංකය ලබා ගන්න චලනය ආරම්භ වන මොහොතේදී දුනුතරාදි පාඨාංකය ලබා ගන්න එය එම අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලයට සමාන වේ එය එම අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලයට සමාන වේ එය එම අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලයට සමාන වේ හරි වරහන් ඇතුළේ ලියන්නේ නිව්ටන් 3යි කියලා වරහන් ඇතුළේ ලියන්නේ නිව්ටන් 3යි කියලා නිව්ටන් 3යි කියලා ලියන්න නිව්ටන් 3යි ඊට පස්සේ ලියන්න තරුවක් දාලා දැන් එහා පිටුට යන්න රූලර ලියන්න 2 හා 3 රූපේ පරිදි 2 හා 3 රූපේ පරිදි ලී කුට්ටි තබා 2 හා 3 රූපේ පරිදි ලී කුට්ටි තබා 2 හා 3 රූපේ පරිදි ලී කුට්ටි තබා දුනුතරාදිය මත යොදන බලයේ ක්‍රමක්‍රමයෙන් වැඩි කරමින් දුනුතරාදිය මත යොදන බලයේ ක්‍රමක්‍රමයෙන් වැඩි කරමින් දුනුතරාදිය මත යොදන බලයේ ක්‍රමක්‍රමයෙන් වැඩි කරමින් චලනය ආරම්භ වන මොහොතේදී දුනුතරාදි පාඨාංකය ලබා ගන්න චලනය ආරම්භ වන මොහොතේදී දුනුතරාදි පාඨාංකය ලබා ගන්න චලනය ආරම්භ වන මොහොතේදී දුනුතරාදි පාඨාංකය ලබා ගන්න එය එම අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලයට සමාන වේ එම අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලයට සමාන වේ. එය එම අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලයට සමාන වේ. තරුවක් දාන්න. එබැවින් දෙක අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලය ඉබෙවින් දෙක අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 6 වන අතර තුන අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 9 වේ. ඝර්ෂණ බලය නිව්ටන් 9 වේ. හරි. දැන් වගුවේ ඔක්කොම ටික විස්තර ටික තියෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියා බලය 10යි සීමාකාරී ඝර්ෂණ බලය 3යි. අභිලම්බ ප්‍රතික්‍රියා බලය 20යි සීමාකාරී ඝර්ෂණ බලය 6යි. මේ ඔක්කොම ටික විස්තර ටික තියෙනවා. නිගමනය ලියන් රතුපෑනෙන් අභිලම්බ ප්‍රතික්‍රියා බලය වැඩි වන විට සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වන බව නිගමනය කළ හැකිය අභිලම්බ ප්‍රතික්‍රියා බලය වැඩි වන විට සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වන බව නිගමනය කළ හැකිය හරි දැන් ඊළඟ ප්‍රශ්නේ මොකක්ද ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ස්පර්ශ වන පෘෂ්ඨයේ ස්වභාවය අනුව සීමාකාරී ඝර්ෂණ බලය වෙනස් වන බව පෙන්වීම ස්පර්ශ වන පෘෂ්ඨයේ ස්වභාවය අනුව සීමාකාරී ඝර්ෂණ බලය වෙනස් වන බව පෙන්වීම ස්පර්ශ වන පෘෂ්ඨයේ ස්වභාවය අනුව හරිද ඒකටත් අපිට මේ උපකරණ කට්ටම් පාවිච්චි කරන්න පුළුවන් තව අමතරව අපිට අවශ්‍ය වෙන්නේ වැලි කඩදාසියකුයි සිඳු ටයිල් කැටයකුයි විතරයි හරි මෙන්න මෙහෙමයි කතාව සිද්ධ වෙන්නේ හරිද
දැන් පුතේ මේ තියෙන්නේ මේසයක් තිරස් මේසයක් මේ මේසේ උඩ අපි අලවනවා වැලි කඩදාසියක් හරිද වැලි කඩදාසියක් අලවනවා වැලි කඩදාසිය වැලි කඩදාසියක් අලවලා ඒක උඩින් තියනවා කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තියෙන ලී කුට්ටිය පුතේ කිලෝග්‍රෑම් එකක් කියන්නේ බර කීයද W නිව්ටන් 10යි අභිලම්බ ප්‍රතික්‍රියා බලය තියෙනවා කොහෙටද මේ විදියට නිව්ටන් 10යි ඊට පස්සේ මෙයාට අපි දුනුතරාදියක් සම්බන්ධ කරනවා මේ විදියට දුනුතරාදියක් සම්බන්ධ කරලා යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරනවා දුනුතරාදියක් සම්බන්ධ කරලා යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරනවා යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට අපිට තේරෙනවානේ දැන් චලනය වෙන්න ඕන්න මෙන්න කියලා චලනය ආරම්භ වන මොහොත ඒ වෙලාවේ දුනුතරාදි පාඨාංකය අපි බලා ගන්න ඕන ඒ වෙලාවේ අපි දුනුතරාදි පාඨාංකය බලා ගන්න ඕන මම ටියුට් එකේ තියෙන අගයන්ම ගන්නම් දොලේසී දුනුතරාදි පාඨාංකය ගන්නවා හරිද එතකොට මේ වැලි කඩදාසිය තිබ්බ වෙලාවේ අපි හිතමු මෙයා නිව්ටන් 3 ඒ කියන්නේ අනිත් පැත්තට තියෙනවනේ සීමාකාරී ඝර්ෂණ බලයක් එයා නිව්ටන් 3 එයා නිව්ටන් 3 පැහැදිලි නේද කතාව හරි මේසයක් උඩ තිරස් මේසයක් උඩ වැලි කඩදාසියක් අල්ලනවා වැලි කඩදාසියක් අලවලා ඒකට උඩින් තියන්න කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තියෙන ලී කුට්ටිය. මේ විදිහට දුනුතරාදියක් සම්බන්ධ කරන්න යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන යන්න චලනය ආරම්භ වන මොහොතදී දුනුතරාදි පාඨාංකය බලන්න. ඒක සමානයි අනිත් පැත්තට තියෙන සීමාකාරී ඝර්ෂණ බලය. ඊට පස්සේ ඔය මේසය උඩ සිනිඳු ටයිල් කැටයක් අලවන්න. ඔය මේසය උඩ සිනිඳු ටයිල් කැටයක් අලවන්න. හරිද? සිනිඳු ටයිල් කැටයක් අලවලා අර කිලෝග්‍රෑම් එකේ වස්තුවම තියන්න. හරිද? ඒතර බර කීයද? බර නිව්ටන් 10මයි. අභිලම්බ ප්‍රතික්‍රියා බලය කීයද? අභිලම්බ ප්‍රතික්‍රියා බලයත් නිව්ටන් 10මයි. දැන් අර දුනුතරාදියමයි තියෙන්නේ. යොදන බලය ක්‍රමක්‍රමයෙන් මොනවා කරගෙන යන්නද? යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන යන්න චලනය ආරම්භ වන මොහොතේදී දුනුතරාදි පාඨාංකයේ කීයද කියලා බලන්න. යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන යන්න චලනය ආරම්භ වන මොහොතේදී දුනුතරාදි පාඨාංකයේ කීයද කියලා බලන්න. අපි හිතමු නිව්ටන් 1යි කියලා. එහෙනම් අනිත් පැත්තට තියෙන මොන ඝර්ෂණ බලයක්ද? සීමාකාරී ඝර්ෂණ බලය. ඒකත් නිව්ටන් 1යි. යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන යන්න අනිත් පැත්තට තියෙනවා එනම් ඊට සමාන සීමාකාරී ඝර්ෂණ බලය. චලනය ආරම්භ වන මොහොතේදී පැහැදිලිද? ඒතර වාට පේනවා වැලි කඩදාසිය කියන්නේ රළු පෘෂ්ඨයක්නේ. වැලි කඩදාසිය කියන්නේ රළු පෘෂ්ඨයක්. රළු පෘෂ්ඨයේදී සීමාකාරී ඝර්ෂණ බලය 3යි. සිනිඳු ටයිල් කැටය කියලා කියන්නේ සිනිඳු පෘෂ්ඨයක්නේ. සිනිඳු පෘෂ්ඨයක් වෙලාවේදී සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 1යි. එහෙනම් මොකද්ද අපිට නිගමනය කරන්න පුළුවන්? ස්පර්ශ වන පෘෂ්ඨයන්ගේ ස්වභාවය අනුව සීමාකාරී ඝර්ෂණ බලය වෙනස් වෙනවා. රළු නම් සීමාකාරී ඝර්ෂණ බලය වැඩි සිනිඳුයි නම් සීමාකාරී ඝර්ෂණ බලය අඩුයි කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් දැන් ඔය ඉස්සෙල්ලාම කරන්න ඕන මේ රූප දෙක සම්පූර්ණ කරගන්නයි කරන්න ඕන මුලින්ම පළවෙනියටම කරන්න ඕන වැඩ. මේ රූප දෙක සම්පූර්ණ කරගන්න. හරිද? ටයිල් කැටය කියලානේ තියෙන්නේ පළවෙනි එකේ ටයිල් කැටය තියෙන වාගේකේ ඊළඟ වැලි කඩදාසිය තියෙන්නේ ඒ ටයිල් කැටය කියන එක සිනිඳු ටයිල් කැටය කරගන්න. සිනිඳු ටයිල් කැටය කරගන්න. හරි. රූප දෙක අඳින්නකො රූප දෙක අඳින්න මොන බෝඩ් එකේ තියෙනවා ඔයාලට කරන්න තියෙන්නේ වීඩියෝ එක නවත්තලා රූපේ ඇඳ ගන්න හරිද වීඩියෝ එක නවත්තලා රූපේ ඇඳ ගන්න ඇඳලා ඉවර වුණා නම් වීඩියෝ එක නැවත ඔන් කරන්න හරිනේ ඔන රූපේ දිනන හරි මෙහෙම ලියන්න 1 2 කියලා දාන්නකෝ 1 2 කියලා දාන්නකෝ මේ අංක 1 මගේ හැටියට ඈ මේක අංක 2 ඔයාගේ කී මේ අතර අංක 1 2 දාන්න එපා මේක 1 මේක 2 කියලා දාන්න ඔයාගේ හරි ලියන්නකෝ මෙහෙම තිරස් මේසයක් මත සිනිඳු ටයිල් කැටයක් අලවා ඊට ඉහලින් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් ඇති ඊට ඉහලින් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් ඇති
ඊට ඉහළින් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් ඇති ලී කුට්ටියක් තබන්න ඊට ඉහළින් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් ඇති ලී කුට්ටියක් තබන්න රූපේ පරිදි දුනුතරාදියක් සම්බන්ධ කර 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 යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරමින් 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 චලනය ආරම්භ වන මොහොතේදී චලනය ආරම්භ වන මොහොතේදී චලනය ආරම්භ වන මොහොතේදී දුනුතරාදී පාඨාංකය ලබා ගන්න දුනුතරාදී පාඨාංකය ලබා ගන්න චලනයේ ආරම්භ වන මොහොතේදී දුනුතරාදී පාඨාංකය ලබා ගන්න චලනයේ ආරම්භ වන මොහොතේදී දුනුතරාදී පාඨාංකය ලබා ගන්න ඒකටම ලියන්න එය එම අවස්ථාවේදී එය එම අවස්ථාවේදී එය එම අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලයට සමාන වේ එය එම අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලයට සමාන වේ එය එම අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලයට සමාන වේ වරාංග දුරලියන් නිව්ටන් එකයි වරාංග දුරලියන් නිව්ටන් එකයි ඊළඟ තරු ලකුණ මේසේ මත වැලි කඩදාසියක් අලවා 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 ඊට ඉහළින් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් ඇති ලී කුට්ටියක් තබා ඊට ඉහළින් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් ඇති ලී කුට්ටියක් තබා ඊට ඉහළින් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් ඇති ලී කුට්ටියක් තබා දුනුතරාදියක් සවි කරන්න 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 ඒකටම ලියන්න යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරමින් 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 චලනය ආරම්භ වන මොහොතේදී යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරමින් චලනය ආරම්භ වන මොහොතේදී චලනය ආරම්භ වන මොහොතේදී දුනුතරාදී පාඨාංකය ලබා ගන්න චලනය ආරම්භ වන මොහොතේදී දුනුතරාදී පාඨාංකය ලබා ගන්න එය එම අවස්ථාවේදී එය එම අවස්ථාවේදී එය එම අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලයට සමාන වේ එය එම අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලයට සමාන වේ එය එම අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලයට සමාන වේ උදේ වරහන් ඇතුළ ලියන නිව්ටන් 3යි न्यूटन तुनाई हरी
පෘෂ්ඨය සීමාකාරී ඝර්ෂණ බලය කියලා තියෙනවා ටයිල් කැටයක සිනිඳු ටයිල් කැටය කියලා දාන්න මොකද රළු ටයිල් කැටක් තියෙනවනේ සිනිඳු ටයිල් කැටය සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 1යි වැලි කඩදාසිය සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 3යි නිගමනයේ රතුපෑන ලියන්න ස්පර්ශ වන පෘෂ්ඨයන්ගේ ස්වභාවය අනුව ස්පර්ශ වන පෘෂ්ඨයන්ගේ ස්වභාවය අනුව ස්පර්ශවන පෘෂ්ඨයන්ගේ ස්වභාවය අනුව ස්පර්ශවන පෘෂ්ඨයන්ගේ ස්වභාවය අනුව සීමාකාරී ඝර්ෂණ බලය වෙනස් වන බව ස්පර්ශවන පෘෂ්ඨයන්ගේ ස්වභාවය අනුව ස්පර්ශවන පෘෂ්ඨයන්ගේ ස්වභාවය අනුව සීමාකාරී ඝර්ෂණ බලය වෙනස් වන බව සීමාකාරී ඝර්ෂණ බලය වෙනස් වන බව සීමාකාරී ඝර්ෂණ බලය වෙනස් වන බව නිගමනය කළ හැකිය සීමාකාරී ඝර්ෂණ බලය වෙනස් වන බව නිගමනය කළ හැකිය සීමාකාරී ඝර්ෂණ බලය වෙනස් වන බව නිගමනය කළ හැකිය සීමාකාරී ඝර්ෂණ බලය වෙනස් වන බව නිගමනය කළ හැකිය ඒකටම ලියන්න රළු පෘෂ්ඨවල රළු පෘෂ්ඨවල සීමාකාරී ඝර්ෂණ බලයේ වැඩිය රළු පෘෂ්ඨවල සීමාකාරී ඝර්ෂණ බලයේ වැඩිය සිනිඳු පෘෂ්ඨවල සීමාකාරී ඝර්ෂණ බලය අඩුය සිනිඳු පෘෂ්ඨවල සීමාකාරී ඝර්ෂණ බලය අඩුය රළු පෘෂ්ඨවල සීමාකාරී ඝර්ෂණ බලයේ වැඩිය සිනිඳු පෘෂ්ඨවල සීමාකාරී ඝර්ෂණ බලය අඩුය ගණක ආබහැඩති ලී කුට්ටියක් ගන්න පුළුවන් මේ ගණක ආබහැඩති ලී කුට්ටියක් ගන්නවා මේ ගණක ආබහැඩති ලී කුට්ටියක් අරගෙන දැන් අපි හිතමුකෝ මෙහෙම මෙයාගේ මේ මේ පැත්ත සෙන්ටිමීටර් 15යි මේ පැත්ත සෙන්ටිමීටර් 15යි මේ පැත්ත සෙන්ටිමීටර් 10යි මේ පැත්ත 15යි කියලා හිතන්නකෝ හරිද ගණක ආබහැඩති ලී කුට්ටියක් ගන්න මම මේ පැත්ත ලියන්නම්කෝ 15යි කියන්නේ ගණකාබහැඩති ලී කුට්ටියක් ගන්න. ඔයා හිතන්න ඔයත් කිලෝ 1යි කියලා. හ්ම්? කිලෝග්‍රෑම් 1යි. එතන මේ ලී කුට්ටියේ බර පුතේ නිව්ටන් 10යිනේ. අභිලම්බ ප්‍රතික්‍රියා බලය කීයද? අභිලම්බ ප්‍රතික්‍රියා බලය වෙනවා R එයත් නිව්ටන් 10යි. බර නිව්ටන් 10යි අභිලම්බ ප්‍රතික්‍රියා බලයත් නිව්ටන් 10යි. අපි මෙයාට සම්බන්ධ කරනවා දුනු තරාදිය. දුනු තරාදියක් සම්බන්ධ කරලා යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරනවා. දුනුතරාදියක් සම්බන්ධ කරලා යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරනවා. වැඩි කරලා චලනය ආරම්භ වන මොහොතේදී දුනුතරාදි පාඨාංකය ගන්න. චලනය ආරම්භ වන මොහොතේදී දුනුතරාදි පාඨාංකය ගන්න. ඔයා හිතන්නකෝ නිව්ටන් 5යි කියලා. එහෙනම් අනිත් පැත්තට තියෙන සීමාකාරී ඝර්ෂණ බලය කීයද? අනිත් පැත්තට තියෙන සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 5යි. යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන යන්න. චලනයේ ආරම්භ වන මොහොතේදී දුනුතරාදි පාඨාංකය ගන්න. ඒක පුතේ අනිත් පැත්තට තියෙන සීමාකාරී ඝර්ෂණ බලයට සමානයි. ඊට පස්සේ අපි ඔය ඝනකාබහැඩති ලී කුට්ටිය වෙන වර්ගඵලයක් ස්පර්ශ වෙන විදිහට තියමු. වෙන වර්ගඵලයක් ස්පර්ශ වෙන විදිහට තියමු. අපි හිතමුකෝ දැන් එක පැත්තක් 15යි අනිත් පැත්ත 10යි මේ වගේ. එතකොට sorry මේකට වෙන ගණන් දාන්න වෙන්නේ නිකන් 15යි කියලා දාමු 30යි කියලා දාමු කොහොමද 30යි කියලා දාමු හරි එතන මේ පැත්ත 30යි හරිද දැන් ඔන්න මේ මේසයක් උඩ දාලා තියෙනවා දැන් මෙයාගේ ස්කන්ධය කීයද කිලෝග්‍රෑම් 1යි කිලෝවක් කියලා කියන්නේ බර කීයද නිව්ටන් 10යි එතකොට අභිලම්බ ප්‍රතික්‍රියා බලය R කීයද අභිලම්බ ප්‍රතික්‍රියා බලය R නිව්ටන් 10යි අභිලම්බ ප්‍රතික්‍රියා බලය R නිව්ටන් 10යි දැන් පුතේ මෙයාට සම්බන්ධ කරනවා මොන තරාදියක්ද දුනු තරාදියක් සම්බන්ධ කරනවා දුනු තරාදියක් සම්බන්ධ කරලා යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරනවා
යොදන බලයේ ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන ගිහිල්ලා චලනයේ ආරම්භ වන මොහොතේදී දුනුතරාදි පාටාංකය බලමු. අපි හිතමු නිව්ටන් 5යි. එහෙනම් මේ පැත්තට ඇති වෙන සීමාකාරී ඝර්ෂණ බලයක් කියද? නිව්ටන් 5යි. එතන බලන්න දැන් එකම වස්තුවනේ එකම අභිලාම ප්‍රතික්‍රියා බල තියෙන. හැබැයි මේ වර්ගඵලයේ මේ වෙලාවේ වැඩි නේ. ගැටෙන වර්ගඵලයේ වැඩි. මේ වෙලාවේ ගැටෙන වර්ගඵලයේ අඩුයි නේ. හැබැයි මේ වෙලාවේ සීමාකාරී ඝර්ෂණ බලයක් නිව්ටන් 5යි. මේ වෙලාවේ සීමාකාරී ඝර්ෂණ බලයක් නිව්ටන් 5යි. මේකෙන් අපිට තීරණය කරන්න පුළුවන් මොකද්ද? මේ ස්පර්ශවන පෘෂ්ඨයන්ගේ මොන බලයේද? වර්ගඵලයේ කියන එක සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන්නේ නැහැ. මේ ස්පර්ශවන පෘෂ්ඨයන්ගේ වර්ගඵලයේ කියන එක සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන්නේ නැහැ කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. හරි. බලන්න මාතෘකාව කියවන්න. මොකද්ද මාතෘකාවේ තියෙන්නේ? සීමාකාරී ඝර්ෂණ බලයේ කෙරෙහි ස්පර්ශවන පෘෂ්ඨයන්ගේ වර්ගඵලයේ බල නොපාන බව පෙන්වීම. නිගමනය කියලා එකක් තියෙන කපල් දාන්න. මුලම තියෙන නිගමනය කියලා එක. හරි දැන් මෙන්න මේ රූප දෙක අඳින්න. මේ රූප දෙක අඳින්න තව පුළුවන් නම් රූල් දෙක තුනක් උඩට ගහගන්න බලන්න. රූප දෙක ඇඳලා තව රූල් දෙක තුනක් ඊට උඩින්, ඒ කියන්නේ ඔය තියෙන රූල් වලට උඩින් දාගන්න පුළුවන්ද කියලා බලන්න. පුළුවන් නම් රූල් දෙක තුනක් තව දාගන්න. මේකෙදිත් මට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක නවත්තලා රූපේ අඳින්න. ඊට පස්සේ මේ රූපය ඇඳලා ඉවරයි නම් වීඩියෝ එක ආපහු ඉස්සරහට ගෙනියන්න. ලියන්න මෙහෙම 1 2 කියලා දාන්න. 1 2 කියලා දාන්න. ලියන්න ඝනකාභ හැඩති ලී කුට්ටියක්ගෙන ඝනකාභ හැඩති ලී කුට්ටියක්ගෙන ඝනකාභ හැඩති ලී කුට්ටියක්ගෙන එක රූපයේ පරිදි තිරස් මේසයක් මත තබා ඝනකාභ හැඩති ලී කුට්ටියක්ගෙන එක රූපයේ පරිදි තිරස් මේසයක් මත තබා දුනුතරාදියක් සවි කරන්න ලියන්නේ එකටම යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරමින් චලනයේ ආරම්භ වන මොහොතේදී දුනුතරාදි පාඨාංකය ලබා ගන්න. එම අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලයට සමාන වේ. වරන් ඇතුළේ ලියන්න පුතේ නිව්ටන් 5යි. හරි ඊළඟ තරු ලකුණු දාලා ලියන්න. දෙක රූපයේ ආකාරයට ඉහත ඝනකාභයේ වෙනත් වර්ගඵලයක් සහිත පෘෂ්ඨයක් ස්පර්ශවනසේ තබා දුනුතරාදියක් සවි කරන්න. ඒකෙනම ලියන්න. යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරමින් චලනයේ ආරම්භ වන මොහොතේදී
දුනුතරාදි පාඨාංකය ලබා ගන්න චලනය ආරම්භ වන මොහොතේදී දුනුතරාදි පාඨාංකය ලබා ගන්න දුනුතරාදි පාඨාංකය ලබා ගන්න එය එම අවස්ථාවේදී එය එම අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලයට සමාන වේ එය එම අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලයට සමාන වේ එය එම අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලයට සමාන වේ වරන් ඇතුළ ලියන්න පුතේ ඒත් නිව්ටන් 5යි කියලා ඒත් නිව්ටන් 5යි කියලා ලියන්න හරි දැන් ඔයාලට පැහැදිලි මේ වෙලාවේ වර්ගඵලයේ වැඩි සීමාකාරී ඝර්ෂණ බලයේ 5යි මේ වෙලාවේ වර්ගඵලයේ අඩුයි සීමාකාරී ඝර්ෂණ බලයේ නිව්ටන් 5යි ඒ කියන්නේ වර්ගඵලය කියන එක බලපාන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. කියන්නේ මෙහෙම නිගමනය. ස්පර්ශවන පෘෂ්ඨයන්ගේ වර්ගඵලය. ස්පර්ශවන පෘෂ්ඨයන්ගේ වර්ගඵලය. ස්පර්ශවන පෘෂ්ඨයන්ගේ වර්ගඵලය. ස්පර්ශවන පෘෂ්ඨයන්ගේ වර්ගඵලය. සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි. ස්පර්ශවන පෘෂ්ඨයන්ගේ වර්ගඵලය. සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බල නොපාන බව ස්පර්ශවන පෘෂ්ඨයන්ගේ වර්ගඵලය සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බල නොපාන බව සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බල නොපාන බව නිගමනය කළ හැකිය නිගමනය කළ හැකිය නිගමනය කළ හැකිය අන්න ඔය ටික තමයි අපිට සාකච්ඡා කරන්න දෙන්නේ उतनी ये पाड़ संपूर्ण अवसान वेण आय मुखवा तुर्वेला संपूर्ण पाड़ अवसान वेणु